කමර්ෂල් බැංකුවේ පව බෝනස් එකේ මනි සේවිංස් කරන්න. සමගි ජනබලවේගේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂනායක සජිත් ප්‍රේමදාසගේ ජය තහවුරු කරන තවත් ජනරැලියක් ඊයේ කල්කුඩාහිදී පැවැත්වුණා. අපේ රටේ සියලුම ආගම්, සියලුම ජාතීන්, සියලුම ජනකොට්ටාස අපි ආරක්ෂා කරනවා, අපි රැකගන්නවා. අපි නියම බෞද්ධයින් හැටියට තමයි එදා ඉස්ලාමීය ප්‍රජාව ආදාහනය භූමිදානය ප්‍රශ්නෙදී අසරණ භාවයට පත්වෙනකොට ඔබ වෙනුවෙන් පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටතත් ඔබගේ සංස්කෘතික අයිතීන් වෙනුවෙන්, ආගමික අයිතීන් වෙනුවෙන් හඬ නගා එළිපිට ඒ ආරක්ෂා කරන්නට ඉදිරිපත් වුණේ ජාතික පක්ෂයක් හැටියට සමගි ජනබලවේගයයි සමගි ජනසන්ධානයයි. රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක බයේ පැනල ගියා. භූමිදානයේ ආදාහනයේ ප්‍රශ්නේදී ඒ අය ඔබ වෙනුවෙන් සටන් කරේ නැ. මතක තබා ගන්න, මේ රටේ ජීවත් වෙන සිංහල, ද්‍රවිඩ, මුස්ලිම්, බර්ගර් සහ අනෙකුත් ජන කොට්ටාස සියලුම ආගම් වලට, සියලුම ජාතීන්ට, සියලුම සංස්කෘතීන්ට ඒ අය රැකගන්න එකම ජාතික නායකත්වයේ ඉදිරිපත් වන්නේ සමගි ජන බලවේගෙන් කියන එක මම ඔබට ප්‍රකාශ කර සිටිනවා. රට බලගන්වන්නට සැරසෙන්, දියුණුව යලි කැන්දන්නට සැරසෙන්, සමගිය බලගන්වා නිති සැරසෙන්, ශ්‍රී ලංකාවම දිරියෙන් සැරසෙන්, සමගිය බලගන්වා. කත්තන්කුඩි නගරයේ සංවිධානය කර තිබූ ජන රැලියකටද ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස සහභාගී වුණා. 21 වෙනිදා ලබන ජයග්‍රහණය තුළ අපි කාත්තන්කුඩි කියන බල ප්‍රදේශය විශේෂ සංවර්ධනයකට ලක් කරනවායි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටිනවා. විශේෂයෙන්ම යුද සමයේ කුරුක්කල් මඩම්, ඒ වගේම කාත්තන්කුඩි ඉස්ලාමීය දේවස්ථානවල සදාම් හුසෙන් ගම්මානේ ඒ කුරිරු ප්‍රහාර නිසා ජීවිත අහිමි වුණු, අද වන විටත් කිසිම සහනයක් නොලැබුණු, වන්දියක් නොලැබුණු ඒ පවුල්වලට අපි අනිවාර්යයෙන්ම සහන සලසනවායි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.